ප්‍රජන ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ කවුරු විසින්ද. මේ රැජිනක් බිහිවෙන්න කොහොමද මහ ජනචන්දයෙන් එක දිගටර් රාජල්ලි කියන ප්‍රෝටීන් එක දෙනවා උුන් ප්‍රජන පද්ඇති හරිට මනාවේ නද වර්ධනය වෙන්න නිසා නිසරු. ඒකෙන් තමයි අපේ ජනපදය අපේ රැජින කියන එක මේ ගොල තුළ ඇති කරන්න. බලන්ට මේක රැජින වනාට සම්පූර්ණ විධහයක බල තල තියනෙ කාටද අරන්ට තියන්නේ බලගල ික තියෙන මු මේ පස්සෙන් යනකට මුගේ සිහිය තියෙන්නේ මේ ප්‍රජනනය කරන එක ගැන විතරයින්නේ වට පිටාවේ සතුරු ඉන්නවා දේ අමත ගැන හැවි පිරිම්ම සයින්් ඉට තියවා නොෙන්ට තිට තිෙන හරි එතුර ජලය වාස් පෙලා සාමාන්‍ය සයටට දොලහකට විතරගේ ජල්‍රමාණය අඩුවෙනවා මේකට මොක් නොව දගල්ලා. අපි ඇතින්ගතාම් හා තිරිසම් වැඩරන්නේනේ ූ මෙහම විදල මෙහම ගිහින් කියලාකයන්නේ උගේ ආහාර්මාර්ගේ බඩවැල්ටික නෑ ගොඩක්ෑ යනවා දම්බානේ ඒමොකට නියම මී පැණිගෙන්ද ඒ කෙමිකල්ලකින් දෙන සංඥාව තමයි අනතුරක් පහර දෙන්න කියන එක මේකහා ගැන්න දැනට මීමැසි ජනපදය කලායි පාවිචි කරන්න අපිඒැන්න එකට හේතුයගොල්ලො විශල මී මඇස්සු ප්‍රමාණයක් එකට තමා ජීවත් වෙන්නේ. තනි තනිවන මේ ජීවත් වෙන්න. ඒවගේ මේගොල්න්ගේ ජනපදය ඇතුළේ ශ්‍රම විභාජනයක් තියෙනවා කියන්න එකක කාර්යන් එකකෑ මොනකල්ලා තියන්නේ වැඩ බෙදාගෙන තියන්න. හරි ත්‍ර මේ මී මැසි ජනපදය ඉන්නවා මෙන්න මෙහෙම කෙනෙක් ව බලාගන්නෑ. ප්‍රමාණයෙන් විශාල ගැහැනු සතෙක් ප්‍රමාණයෙන් ටිකක් විශාල ගැහැනු සතෙක් උගේ තියෙනවානි දේහෙ කොටස් තුනත් දන්වානි ද හිස උරස උදරය මෙතින් උදරේ මේ උරසට සම්බන්ධ පියාපත් යුගල් දෙකත් තියෙනවාරි මෙයා ටිකක් ප්‍රමාණයෙන් විශල ගැහැනු සතෙක් ගහන් සත්තුන්ට වඩා ප්‍රමාණයෙන් විශාලයි හරි මෙයාට කියන්නේ කවුරු කියලද රැජින කියල රැජින මෙයා වෙලා සරු හරිද ජායා කෘමිය සරුගන්නේ ඌට ඉළඟ පරම්පරාවක් ිහි කරන්න පුළුවන් මොහදන්න පුලුවන්ද ඩිම් බහදඩ පුළුවන් හරි ජායාගෙන් ගැහනු සතා ගැහනු සත එක්හරි හරණ ඊට පස්ස වය ජනපදය ඉන්නවා මෙහෙමණ්ඩායි මෙහෙම සත්තු කණ්ඩායම මෙයා ලව අඳුනාගැන්්ඩ ලේසි පස්ස පැත්තින් තමයි හඳුනාගැන දැ මෙයාගේ පස පැත්ත මේ වගේ උලක් වගේ මෙයාගේ රවු මෙයාටිකත් දුඹුරු පාටයි මෙ කළු පාට ුරු පියාපත්තිය නොවර වගේීම මෙයවිල්ලා සරු පිරිමි සතුන් එකෙනෙ කොළන් මොහදැන් ුන්ද ුක්‍රණු හදන්න පුළුවන් දැම් මෙයා හදනවා ඩිම්බ හන්න බලා ගන්න හොදේ ඩිම්බ හදනවා මේතියන්නේෙ ඩිම්බයක් මේ තියන්නේ ඩිම්බයක් මෙයා හදනුව ශුක්‍රහණු මේ ඩිම්බය මේකත් ඩිම්බය තව එකක් කියලිපෑ මෙයාගේ වර්ණ දේහ තත්ත්වය කියන්න ඕන වර්මදීහ තත්ත්වය කියන්න ඕනේ මෙයාගේ වර් දේහ තත්ත්වය ගත්තුත් මෙයා දෙකයියෙන් හරිද ඒ නම් මෙතන මොනවිභාජනයේද වෙන්න ඕනනය ඕනනේ වෙලා ඩිම්බයක් හැදෙනවා එක ඩිම්බයද මේට හදන පුල හම්මෝ දහස්ගාන කදරන පුලන් ඩිම් හරි තොට යාගත් මේ තල්කක් කන්නැ සරු පිරිමි සතුන් මෙයාමකද වෙන්න කියන්න ඒ ඒැන්න මොනගුණයිද ඒක ගුණ දැන් අපේ ඔය මේ මිනිස්සුන් ගෙනම් ගැහැනු පිරිමි වෙෙන්වෙන්න ම කම් මකින් ද අපේ ගැහැනු පිරිමි වෙන්වෙන්නෙක හොමද වෙෙන් වෙන්නේ අවසාන වණ දේශ ජෝඩුව එක් තියනව නම් ගැහැනුක්යි තියන නම් පිරිමි මුන්ගේහෙම කතාවක් නෑ මුන්ගේ දීගුණ එක් කෙන ගැහැනු ඒක ගුණ එක්කෙන පිරි ඒක ගුණ ොත් පිමි දීගුණ ො ගැ එඇව පිරිමි සතා ඒක ගුණ එනම් මෙතන ශුක්‍රාණු හදන්්ඩෝනිි මකෙන්ද අනුනනයි. ඒත් ඒක තේරෙනවදක ඒක ගුණෙන් ඒක ගුණ ශුක්‍රානුක් දැන්ග දන්න අඩිම්බය මොහදවෙන්න කියැන්ඩ ඒ ුණයිනේ. හරිද ශුක්‍රාණුවත් මකද වෙන්න ගැන්ඩ ඒක ගුණයින. ලියුම් මෙතනින් ශු ශුක්‍රාණුව මොනගුණයිදකන්ඩ ඒක ගුණයින. ඉති මට ගැන්න ඔබ ඒක ගුණ කෙනෙගෙන්. ගුණ ශුක්‍රනුවක් හැදෙනවාන තොට මොදවෙන්න කියන්න එතකොට අනුනේවෙඩෙ පැ උනේ ුුණ භාගයෙන් වෙනවානේ ඊට පස්සේ මෙතන මෙහෙම වෙනෝ මේ ඩිම්බය මේ ශුක්්‍රාණුව සමග වචන මකක්දකයන්න සංසේචනය වෙලා හැදෙනවා හමකක්දකයන්ට යුක්තානුවක් මෙදින යුක්තානු මේක යුක්තානුව යුක්තානුව මොකද වෙන්න මේක ඒක ගුණයි මේක ඒක ගුණයි යුක්ත අනුවමකද වෙන ගැන්ඩ දෙකයියෙන් ඉටස මේක අනුනනයම් බෙදෙනවා අනුනනයෙන් බෙදෙනවා බෙදිල හැදෙනවා මෙහෙම කලලයක් මේ හදන කලලය කලලය මේක විකසනය වෙලා හැදෙනවා මෙ ඇවිල්ලා ගැහැනු සතුන් ගැහැනු සතුන්. එයා මොනගුණයිද යුක්තා නොකොහොමත් දෙකයිෙන් කලලයක් දෙකයියෙන් මේ ගෑන් සතත් දෙකයිෙන්. මෙ මේ ගැහැනු සත්තු ටික තමයි ඒ ජනපදයේ තියන සියලුම වැඩ ටික කරන්නේ. මොනද කරන්න තියන වැඩ ජනපදය පිරිසිදු කරන්න ඕනී වදබඳින් දෝනි පැණිහොයාගනෙන් ඩෝනනි පරාගොයාගෙනෙන් දෝනි ඒවා වදවල ගබඩා කරන්න ඕනි ය රැකබලාගන්න ඕනේඒ ීටයින්ට මොන කරන්නො ආහාර දෙන්න ඕනි වදය ආරක්‍ෂා කරන්නන්නෝනි සියල්ලුම වැඩටික කරන්නේ මේ ගැහැන සතුන්. ඒ නිසා උන්ට නමක් දෙනවා මෙන්න මෙහෙම. මොකුදවුම් වැඩකාර මැස්සියන් හැඩකාරණ මේ වැඩකාර මැස්සියන් අරි එතකොට ඒ අයට ප්‍රජානනය කරන්න පුළුවන්ද බැයිද එකන ඒයාට ඩිම්බ නිපද වන්න පුළුවන්ද බැයිද බෑ එතකොට ඒගොල්ලෝ මොන ගැහැනු සතුන්දද නිසරු නිසරු ගැහැනු සතුන්. දැන් ඔය ට්‍රියන ක්‍රියාවලිය මටකන්ඩ ඔය ඔය මං ඇඳල පෙන් ලතින ක්‍රියාවලිය සාමාන්‍ය ක්‍රියාවලියක් ද නැතන් අසාමාන්‍යයද. ඕෝක සාමාන්‍යයයි. ම්බයකුයි ශුක්‍රාණුකුයි සංසේජනවෙලා යක්තානුව ඇති වෙලා කලයක් ඇති වෙලා ඒක විකසනය වෙලා ජීවිියක් ිහිවෙනගෙනක සාමාන්‍යයි හරි මම් මෙත නං දානුව මෙන්න මෙහෙම දෙයක් හරිද මේක ොඩ්ඩක් පල්ල හැන් ලේ නොහෙම මේ කැවිල්ලා මොන ඩිම්බයද අසංසේචිත ඩිම්බය ඒක යන්නේ මේ රැජනට ඩිම්බ ධදාණ් පුුවන් ඇතම් බිත්තර දාාණ් පුළුවන් දෙවි දිහකටමගත් දෙවිදි සංසේචනය වෙච්චේ වදා අ්ඩත් පුළුවන් සංසේචනය නොවී දාණ්ඩත් පුළුවන් දැම් මෙතන මේ දාපු ඩිම්බය මොවා වෙලාද සංසේචනය වෙලාන මෙහෙම වෙන්නේ එයා දාපු ඩිම්බ වලින් සමහර ඒවා මොනවාදකන්ඩ අසංසේජිතේවා සංසේජන වෙලානෑ සංසේචනය වුණනොත් විතරහිනෙන් අනිජීවින් ගෙන විකනයක් වෙන්නේ මෙයාගේ සංසේචනය නොවනත් මේ අසංසේචිත ඩිම්භය අනූන නෙම් බෙදෙනවා බෙදිල හැදෙනවා කලයා අනුරෙන්බෙ දෙන්නෑ අනුනම් බෙදිල හැදෙනවා කලල්ලය එ කලල්ල ඒමකද වෙන් කලලයමකද වන්න එ රට කල්ල ට වඩාමකද වෙන ගැන්ඩ වෙනස් ඒ කල්ලේට වඩා වෙනස් ඊට පසේ කලලේ තවතුරටත් විකසනය වෙලා බිහිවෙනවා ජීවියෙක් ඒ බිහිවෙන එක් කෙනා මේ වගේ. පිරිමි මැස්සෙක් ඒක ගුණයි පිරිිමස්ස එක ගුණයි මෙතන විකසනය හරි. එහනම් මටකයන්ර දැම් මෙතන උුණේමකදකන්ට රැජින දාන ඩිම්බයක් සංසේචනය නොී තිබුණත්. ශුක්්‍රාණකින් සංශේචනය නොවී තිබුණත් ඒක අනූනනයෙන් බෙදිලා කලලයක් බවට පත් වෙලා විකසනය වෙලා සතෙක් බිහිවුණොත් ඒ බිහි වෙන සතා මකද වෙන්න ගැන්ඩ පිරිමි සතෙක් ඒක ැන්න මේ ගොල්න්ගේ ලිංග නිර්රණය වෙන්න කොමකයන්ඩ දීගුණ එකෙක් බිහිවුණොත් ගෑනු සතෙක් ඒක ගුණ එකෙක් බිියුණොත් පිරිමි සතෙක්. මෙන්න මේ ක්‍රියාවලිය මෙන්න මේ ක්‍රියාවලිය මෙතැනඉදා මෙතෙන්ටනකකාම්. මෙන්න ක්‍රියාවලට කියන්න පුළුවන් මොකදදේක පාතනෝත් භවය කියලා අසංසේචිත ඩිම්බයකින් මුණ වෙනද ජීවියෙක් බිහි වෙනවා තේරනොක අසංසේචිත ඩිම්බයකින් ජීවියෙක් බිහි වෙනෝ සංසේචනය වෙලා යුක්තානුවකින් ජීවියෙක් බිහි වෙන. ඒකට මොකක් කියලද දාන්නේ මේ මේ පහල තියන එකට මකක්ද දාන්නේ මේක ඇවිල්ලා සාමා්‍ය ලිංගික ප්‍රජනනය මේක එතකොට අසාමාන්‍ය කියන්න මට හරියට අසාමාන්‍ය අලිංගික ප්‍රජනනය දැන් ඔබට පැහැදිලීද මේ කිව කතාව ඔන්න ොහොම කිවේ ැත්තං අර වගේ අද දෙවෙනි පිටිවිති වාක්ක්‍ය දෙ හැකින් මේ කියන්න මොක්ද කියලා පැදිලි කරන්න බෑ ලමෙකුට දැන්ක් ලිය වෙන්න ඕනේ. රැජින කියන්නේ ගැහැනු සතෙක් ඊළඟ පරම්පරාවක් බිහි කරන්න පුළුවන්. සරු ජායා කෘමියෙක් ප්‍රමාණයෙන් විසාලයි. රැජින ඉන්නේ මුළු ජනපදයටම එක්කෙනයි. ජනපදේ ඉන්නවා නම් සත්තුූ දහදාහක් හරි ඒ දහදාහටම මේ රැජිනක් ඉන්නේ. එක්කෙනයි. ඒ ජනපදය වෙනුවෙන් ඩිම්බ නැත්තම් බිත්තර දාන්නේ කවුරු විතරයිද රැජන විතරයි. ඒ විතරයි බිතර දාන්නන්නේ නැතන් ඩිම්බ දාන. එයායට ඩිම්බ දෙවිදික දාන්න පුළුවන් ශුක්‍රාණුක සංසේචනය කරන්න ලදා අන්නඩ පුළුවන් නැත්තන් නිකද අන්ඩ පුුවන් සංසේචනය කළලා දැත් සංසේචනය වඋනොත්මකද වෙන්න යුක්තානු හැෙන දීගුණයි කලේ හැදෙන දී ගුණයි විකසය වෙලා බිහිව වවා ගැහැන සතුන් දී ගුණයි. හැබැයි ඒ ගහැන් සතුම්මකද වෙන්න ගැන්ට ගහැන් සතුුණුට නිසරු. ඒගොල්ලට ොන ඩියවිටිය නැද්ද ප්‍රජනය කරන කතක් නෑ ප්‍රජන ඩියවටියක තියෙන හට විතරයි. ගහනය පාලනය කරන්න මෙයා. අර සත්තුන්ට තියෙන වැඩ ටික් ුණවද වැඩ අරමංකිවේ වද බඳින් ඩෝන වද වලට ආහාරගෙනහල්ල පුරවන්ඩෝනි ආහාර හොයාගෙනන් ඩෝනි වදය පිරිසිදු කරන්්ඩෝනි ඔය මැරෙන සත්තුහෙම වදයෙන් අයින්කල දාලා කීටයින්ට ආහාර සපය අන්ඩෝනි වැඩ ුාත් නො කරන්න ඒ නිසායි ගුලන්ට කියනාා මොකුද වැඩකාර මැස්සිියන්. මේ රැජින දාන අසංසේචිත ඩිම්බතින්නේ ඒකා අනුනනයෙන් බෙදිලා කලලයක් ඇතිවෙලා ඒක විකසනය වෙලා සතෙක් ඇති වෙනවායි තොට ඒ සතා මොන ගුණයිද ඒක ගුණයි එයා මොකද වෙන්නදකොට පිරිමි සතා. ඒවගේ බිහිුණු පිරිමි සතෙ තමයි මේ ම ගත්තේ මේ අය කරන කාර්යන් මොනෝද කියලාක් දන්නවානේ පැණී. හොයාගෙනේන එක පරාග හොයාගෙනයනය එක වද බන්ධිනයක ඒවා අර කියය ොයාගෙනය හපු අපුරෝණ එක ජනපදයේ ආරක්ෂා කිරීම පිරිසිදු කිරීම පොඩි පැටවුන්ට ආහාර සපේනය එක කොමටික දී නොම ොලා දැම්ම ඔබෙන් අහන්න ප්‍රශ්න දෙකත්තියෙන අමකක්දේ සාමනෙන් සංක්‍යාව පූයි වගේදකන්ඩ සංක්‍යාව මේ වගේ වැඩකාර මැස්සිියන් දහදාහක් විතර ඉන්නවා නම්. සාමාන්‍යයෙන්. පිරිමි මැස්සව පන්සීයක් විතර වගේ ඉන්නවා. රැජින ඉන්න එකයි. මෙයා තමයි ජනාධිපති නිය ජනාධිපති නිය. යදායිම පාලනය කරන්න. එතකොට මේ පිරිමි මැස්සො ටික මොකක්්ද කරන්නේ. ආහාර හොයාගෙනෙන්නෙත් නෑ වද බඳන්නෙත් නෑ පිරිසිදු කරන්න එත් නෑ. මේගොල්ල හොයාගෙන ආහාර ටිකෙන් ටිකක් කාල ආතල්ලකයින් හිච්ච රැවෙන මොකක්කම කරන්න ඒතුක දැං ඔබට හිදින යක මාර කාලකන්න ටිකක්නේ අර නදදින ටකක් කාලා ඔහෙන් නද මලෝ වැඩක් කරන්න. බලවා ඒගෙත්තින වාසයන කාලවීල මුන් ගෙනදදි ොකක් කණ්ඩ ඔ ඔය හරි හොයලාග ෙනද්දි නොකන්න. කාල වීල කිසිම වැඩක් පවරලනෑ. හැම වැඩක්ම මේගොල්ලො කරනවා. ඔොහේ කාලබීලා. ල් ොන බල්ලා ඔොම ඉන්ඩයිදයන්නේ හරිදි එතකො ඔබට හිරන ෙද මු ම කාලකන්න ටික් මුන්ගෙන් කිසිම දෙයක් නෑ ජනපදයට කිසිම දේවාවක් නෑ හැබැයි මතක දයාගැන මේක ඒ පිරිි සත්තු ටික නැතිවුනොත් කාලයක් යනකොට මොවාව නොතිකන්ට ජනපදය නැතිවෙලා යනෝ ඇයි මේ සත්තු මැරෙනවනඒ මැරෙනකොට අලුතින් අය මොවා කර නිපද ව්ඩ ඕන නිපද වන්ඩ මොකක් ෝ නිතකන්ඩ ප්‍රජනය කරන්න ෝයින්නේ ප්‍රජාණන ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ කවරු විසින්ද පිරිමිසත් ටි නැතිවුනොත් ඔක්කොම ඉවරයි ඒකයි එහෙම සලකන්නේ ප්‍රජන්න කාරය පවත්වගෙනයන්ට බැරු යනවා ඔබ හරිනං දැන් මගෙන් හන්්ඩෝනි ප්‍රශ්නයයක් මම ඕගලන්ගෙන් ප්‍රශ්න හලාහරයන්නේ මොකද ප්‍රශ් ප්‍රශ්නකුත් නෑන ඒකද ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම ඔබ හන්ඩෝනේ මෙන්න මෙහෙම මොකදද මේ බාන්ඩ මේ රැජිනක් බිහිවෙන්නේ කොහොමද මහ ජන චන්දයෙන් ඒන්නේ අ වැඩකාර මැස්සු ඉන්න නි දහදාහක් පිතර ඒකොල්ලන්ගේ බහුතර කැමැත්තෙන් කෙනෙක් තෝර පත්කර ගන්න අහෙමද. එහම පත්කර ගත්තයි කියල වූ මහත් වෙන්නන්නේ කොහොමද ගසාකාල මහා ජනදේපල් ඒමද නෑ එනම් මීමැසි ජනපතික රැජනක් ඇතිවන ආකාරය විස්තර කරන්න සාමාන්‍ය මීීමමැසි ජනපදයක රජනක් ඇතිකරගන්නේ රජින විසින් රජිනක් ඇතිකරගන්නෙත් නෑ පිරිීම් සත්තු විසින් රජනක් ඇතිකර ගන්නෙත් නෑ සාමාන්‍ය ප්‍රජාව කවුදකන්ද පඩකාර මැස්සියන්නේ උන් තමයි රජනක් ඇතිකරගන්නේ කොහොමදේ මෙන්න මෙහෙම. හොදර බලාගැඩ කලින් ඕන රැන් රජින පිත්තර දාලා තියෙනවානේ කලයක් ඇතිවෙලා තියෙනවානම් ඒවා තියෙෙන උගේර වදවල ඇතුළි තියන්නේ මේ කලයෙන් කෙලින්මූ බිහි වෙන්න පොඩි පණුවෙක් වගේ කැදෙනවා ගැනම කීටයක් කීටයාගෙන් පසේ තමයි මේ ගෑන සත ඇතිවෙන්නේ. කීටයාට ආහාර දෙන්න ඕනේ කීටට ආහාර දෙන්න ඕනේ මේ ගෑනු සත්තුන්ගේ තියෙනවා ග්‍රන්තියක් ඒ ග්‍රන්තියෙන් හැදෙනවා විසේ සාහාරයක් ඒ විසේ සාහාරයට කියන්න එක හයි පෝටීන් එක කරි ඉහල ගුණාත්මයයක් තියන ප්‍රෝටීන් එක ඒකට කියන්න මෙන්න මෙහෙම. කෙල් ගැන්නන්නේ රෝයල් ජෙලි සිංහලනුත් තිීන වචනයක් ඕකට දැක හැදින්න කොහේද ගැහැනු සත්තුන්ගේ ඇගේ එතකොට ඒගොල්ලන්ට මේ ඉන්න කීටඉන්ගෙන් රැජනක් හදා ගැන් ඩෝනිි නම් මේ සංසේචනය වෙලා අප කීටයෝ ඉන්නවානේ එකක ගැන් සත්තු හැදින කීටයෝ ඉන්නවානේ ඒ ගොල්ලන්ට එක දිගටම මොනකරන නොදත් එක්ක කෙනෙත් ෝ රගෙන එක දිගටම මොන කන්නද ූ ලොකු ැනූ ූ මස්සෙක් වට පත්ෙනකං එක දිගටර් රාජ ජල්ලිකන ප්‍රටීන් එක දෙනවා. එතකළ වූ ප්‍රමාණයෙන් විශාල වෙලා මෙයාලට වඩා ටිකල් ලොකු ඒවගේ මමක සරු රැජිනක් බිහිවෙනවා. රැජිනක් අදගැන්න. රැජනගේ ස්වභාවය ප්‍රවේනිකව කාට සමානයිද මෙයාට සමානයි දීගුණයි. හැබැයි මකද වෙලා තින් වෙලා දන්නේ. රෝල් ෙලිදීලති නිසායා ගොඩාක්ු ොල්ලද වර්ධනය වෙලා යාගේ නිසරු බව සරු බවට පත්වෙනවා පැරිවිත අ අනිත්කීට ඉන්ට ඒක දෙන්නෙ නෑ ඒ හින්දා උුන්ගේ ප්‍රජන පද්ධති හරියට මුණාව ද වර්ධනය වෙන්න නිසා නිසරු. ජනපද රැජනක වටිනාකාම කතිකෙන් ජනපදේ සාමූහිකත්වය පවත්වාගෙනයන් රැජන මකින් එකන් රැජින හදනවා කමිකල්ල එකක් එක ගැන පෙරමෝන් එ පෙරමෝන් කෙනෙක වාස්පසීලී ඒ මුළු ජනපදීම පැතිරෙනවා ඒක සුවන්ද හැම්ම සතෙක්ම අඳුරනෝ එතකොට මෙහෙම ඉතඩ දැන්ඔය ස්වභාවික ජනපදන මේ කෘතිමවත් මේ ැසි පෙට්ටි දනවානන්නේ මෙතන ම සි පෙටියත් යනවා තවුට්ටක්ක හැන් තාම ි පටියත්තියවා ත මේ ජනපදේ මැස්සු වැරදිලා ආහාරෝහයාගෙනවිල් අනිතක රංගෙනාග නෑ කවදාවත් නෑ හේතු හේතු මේක රැජනයි මේක රජනයි ගත් හ මේ දෙන්නගේ මොනව වෙනස් පරමෝනවල සුවඳ මොකදවෙන්න වෙනස් කෙමිකරල එක වෙනස්. ඒකෙන් තමයි අපේ ජනපදය අපේ රැජින කියන එක මේ ගොල තුළ ඇති කරන්න. හාරි. එතකොට ටික කාලයක් යනකොට රැජින වයස්ගත වෙනවා. රැජින වයස්ගත වෙන කොට බිත්ත්‍ර ධානක මොක් වෙනවා දඩුව නොන තැන්ඩිම්බිදවන අඩුවෙනවා. ඒක දැනේ නොකාටද වැඩකාරමැසියන්. මෙයා දැ මහලුයි දැම්මනව කරන්න බැයිද බිත්‍ර ධානක අඩුයි ද පැටව වඩුයි මෙහම දිකටමගියෝ නපතදම ක් නෝද ඊළඟ පරපුරනැතුව විනාස වන්නවා වයසයි රැජින හිට පස්ස මේගොල්ල ඇඩකාර මැසියෝ තීරණය කරවා නව රජනක් හදා ගැන්ඩවන කියලඒගොල තමයි තීරණය කරන්න බලඩ මේක රැජින වනාට සම්පූර්ණ විධයක බල තල තියන ගාටද අරුන්ට දන්නේ ල ල දික තිය. එ අපි වගේ තමයි නමුත් අපඒක දන්න නෑනේ දැ අපිනේ අපිනේ ජනාධිපතිකෙනෙක් ඇති කරන්නේ නැතුෙනෙකුට දැන් දැමට ජනාධිපති වෙන්ඩේලා ම ජනාධපති වෙනගේ හෙම කරන්න බෑ මිනිස්සුන්ගේ කැමැත්තෙන්ෙන්ඩපෑ නිසා රුන්ගේ කැත්තෙන් තම එක වෙන්නේ මහා ජන කැමැත්ත වැඩිපුර ඉන්න කට්ටියරවල් ජනපදී පවත්වගෙන ය නෑ එත දැම් මේ රැජන වයසයි මේක මේ ජනපදේ ජනාජිපති නිය හරි ජනාජිපති නියගේමකෝ ඔයා වයසයි වයසයි දැන් අවිත ගැඩක් බෑ මේ නිකට පල් හැට එල්ලෙනවා කුකුල් කරමලය වගේ ඇරි ඕ එතු රුන් තීරණය කරනවා මෙම හරියන්න අලුත් තක්නෙක් බිහිකර ගැඩ ඕන කියලා එතු රගොු බලනවා අලුතින් විකසය වෙමින් පාතින කලලා තියනවා කීටයෝ කීප දෙනෙක් න්නවා හොඳම කීතයෙක් තෝරගෙන රෝල් ජලියක දෙනවා එස එතනින් මොගෙක් බිහිවෙනවාද අලුත් රැජනක් බිහිවෙන පරණන රජනඉන්න අලුත් රැජන ඉන්නා දැම්මකොද වෙන්න. ඒදෙන් අතරපඩි ෆයිට්ටයක්ක මේකද වයස්ගත රැජනඉන්නානේ එයා බොහෝ විට වෙන්න පරදිනය එක පරදුනාම ජනපදයෙන් පන්නන්නලදාන. දැ ඒගැන හිතන්න එපා ජපදිින්හ පන්නල දැම්ම. දැන්න අලුත්රැජින ද අලුත්රැජනට ඩිම්බදානකොට මේ විතරයි දාාන්න පුුවන්දැ මනවාද අසංශේජිතයේ විතරයි දාන්න පුුවන්. හරි. ජනපද පිම විතරන යදන්නන්නේ ඒනම් ඌ මොකක් කරන්න නිද දැන් ලංගිකෝ ප්‍රජනනය කරන්න ඕනි මේ වන විට පිරිමිම සුටිකක්න්නවනි ජනපද හරි රැජන මොකද කරන්නේ ජනපදයෙන් එළියට ඇවිල්ලා පියාභගෙන යනවා මේම උඩට ඕම අනවා පියාමගෙන හරිද පියාභගෙන යවා නවර රැජින හොදේ ඇක එතුකට පිරිමි සතුටික දැනගන්නවා මෙචර කාලය කිව නඩත්තු කරන්න හිටිය මේකට තමයි හරිද පිරිමි සත්තුටික දම යන පියාභග අර පන්සීයම පියාභගෙන යන හරිද ඔව ඒ ගැන මොකද නව රැජන සමඟ මදු සමය ගත කරන්දයන් මේ අතර මඟදි මේ ඔය කෘමීන් අල්ලගෙන කන පක්ෂීන්ඉන්නවා ූ අ බෘෂ් ගල මුුව කල්ලගෙන කෑවා. මොන ප්‍රජාන නිදරි සමහරුන්ට හෙමත් වෙනවා. අනේ පහුනේ එහින්ද හරි ඔය මෙහෙමනේ මේක. මට රැජන ම් රජන මේ වයිගොල උට උඩට උඩට යනවා මුම් මේ පස යනකොට මුගේ සිහිහ තියෙන්නේ මේ ප්‍රජනය කර එක ගැන විතරයින්නේ වටපිටාවේ සතුරු ඉන්නවා දේ අමත කැෙන ඇැවි. අඩුගපපු උස්ගල ගහලදානවාල එහන්ද ඒක මතක දයා ගැන්නවන විශේෂෙන් මෙහම යනකොට වට පිටාව සතුරු ඉන්නවාද කියල බලන්ඩෝන මී මැ සන්්ඩදි උපදෙස් දීල වැඩන්න. සම හරුන්ගේ මෙන්න මේ හරිට යනකොට හටඇ ඇදිල මැරෙන. ඇයි? මහන්සේ යකෝ ඇයි මේ කාස්ෙ කා බිබි හිටියම නිසක් කිසිම එක්සයිස එකක් කලා දනෑ මුකුත් නෑ ඕමොහොම වෙලා අන්තිමට එක සතයි තුරුවෙන්නේ. එකන උඩටම යන්නේ. රැජන කොච්චරදුරේ යනවද රැජින යනවා. හරි අන්තිම සතා එන මට්ටම වෙන කම් වූ යනවා එක අටික හැලිල හැලිල හැලිලා හරිද. අන්තිමකායින්නේ අන්න ඉතින්ටෙනකක් යන. ඊට පස්සේඌූ සමග ප්‍රජනනය කරනවා. ප්‍රජනනය කළට පසේ රජනගේ මේ ප්‍රජනන මාර්ගයේ තියනවා වන්නවාගේ සැක්ක එකක් මෙ මරිද අරේ ප්‍රජනයේද නිදහස් වන ශුක්‍රණ ටික මකද වෙන්න මේක ගබඩාවෙනවා. ඊට පස්සේ රැජනේ නෝ. පිරිිමසයිඩ ඉට තිනවා නොෙන්ට ඉට තිෙනවා හරි හරිද මෙහන්ද. ඊ පස්සේ ඒ රජන ප මේ අලුත් රැජන දැන්යාට පුළුවන් දෙවිදිහකට බිත්‍ර දාන්නමකද්දී අර සැක්කකේ තියෙනවන ුක්‍රාණු බිත්තරයේ දානකොට ඩිම්බේදානකොට සංසේචනය කළ දාහණඩත් පුළුවන් කොමදාන්න පුළන්ද සංශේචනය නොයිදාණ්ඩ පුළුවන් නොවී දැම්මත් පාතනොත් භගනය වෙනවා සංසේචනය වෙලා දැම්මුත් සාමාන්‍ය ගෑම් සතය බිහි වෙන හක තමයි විදිහ ඒ කැන අකාරයක්ෂම මහළු ජනාධීපති කෙනෙක් මීමැස්වත් තියාගැන්න නෑනේ හැබැයිඉති ඒ ඇවිල අආකාරයක්ක්ෂම වනුත්නේ මහල වනාට කමන්නෑ මොනවනොද්ද කාර්යක්ෂමනා මෙතැන්දදි කාරයක්ක්ෂමතාවේ මනින්නේ කොහොමද මේ මූ කාරයක්ක්ෂම නෑ කියලාර ගහැන සත්තු හරිට බිත්තර දාන්න අද එක බිත්තරයයි හෙට නෑ ඊළඟ දවසෙත් නෑ එරසෙ ආයඒකයි යක හොමදාලා පුළුවන්ද ජනපදයක් පවතගෙන යන්ට අන්න එහෙම තමයි තීරණය කරන මහල වනත් දවස ගාන හරිට බිතර දානවා අන පශය පැහැදිආකාරක්ෂ ුන්තම ප්‍රශ්නදයන් එදර මීම ඇස්සෝ විදිනවා නේද පති ඉන්න පුලුවන් මීම ඇස්සු විපු අය ඔ හොඳර මලකදයන්ට මූට විදින්න බෑ මට විදි බ හහෝ මොකින් විදිින්නද හරි මෙහෙම නේද ඒගැන්නේ පිරිමි සතා අහිංසකයි විදින්න මෙන්න මේ ගොල්ලො මේක මේ ගොල්න්ගේ තියෙනවා මෙහෙම උදරයේ කෙලවර මෙ වගේ හර ඉන්ජෙක්ෂන් එක වගේ එකත් තියෙනවාන කියන්නගොන්න මේකට කියන්න මොකක් කියල දන්නවාද විත කියලා කියන්න ල් එතට මී ස්සට තියෙන විතට කියනවා අපි මීවිත කියලා මීවිත කියලා කියවානේ මත් පැන් නොල්ට හරි මීීමඇ සවිද වගේ වෙනවා ඒ බී පුග මීම සවිද්‍යාන නයක් දස්ට කලා වගේ වෙනො සමල්ලාරනේ ඒක ද නීවිත මේ පිරිම් මසට විදින්ට විදිහන්න ඇත්තමේ හෙමෙ එකක් නෑ හරිද ඊළඟට උබ දන්නවාද මේ ගෑන සතුන්ගේ මංකිවන ශ්‍රම භාජනයක් තිනවා කියලා කටතියක් න්නවා ඩිස්කවරි එකන ගවේෂණය කරනවා ඔයයාගෙන යනවා මල් සහ පැිතියෙන තැන් ඒවයි චට ුත් ටැරන් ඇවිලා ජනපද විුරෝල අනිත් අයට ැනුන් දෙෙනවා තවකටයක්ැකින කොෙක්ටස්ලා ඒ ගොල ගිහිල් ඇවා මනා කරන එකතු කරන්න එනවා ඉඩ සැර වදවල සඩස්රාකාර වදතියන්නේ හොම ඒවය මේ පැණි පුරුවනෝ හරිද පුරෝල මේකේ මේ පැනිවල මල් මල්ලොලින් ගෙන පුහම වතුර ගතිය වැඩි සානන්සේ හැටක් ඇත්ත ඇවක් ිතර වතුර තියෙනවා ඒම තියා ගැන්ඩ බෑ එහෙම තියාගෙන නරක් වෙන තුර ජලටකවාස්ප කරන්න ඕන හොඳ වාස්ස කරන්නන්නේ ෆෑන් දානමීමට හැම එකටම ඔව ෆෑන් එකහයි කරනවාඒෆෑන් එක කර්කවල තමයි මොන කරන ජලය වාස්ප කරන්නේ ඒ කරන්ටික මොකදෆෑන් එක කියන්නක ඕක වඩ වාහලගරෙලා ගේ පියාපත් හතර තියන්නේ ඒ හුලගින් තමයි මොකක් කරන්න මේටික වාස්ප කරන්න තතුර ජලය වාස්පෙලා සාමාන්‍ය සියට දොලහකට විතර වගේ ජලප්‍රමාණය අඩුවනවා ඉතුර තමයි පැණ රක් න ීති ගන්න පුල. මාර්ට්‍රයකත් දෙන්න තු. එතුට මෙහ උ මොකෙන්ද පැණි ඇරන්ගෙන්නේ කැන්නකි. කොලුවෙ තියෙනවා මෙමගේ උපාන්ගයක්. එකතින් ඔොලුවේ ඒකයි උරලගන්න මෙහම. හරි එතුර මෙතන්ට දාන්නේ ඇවිල්ලා අහලාවුරේලා මොකද කරන්නේ එ පැණිටික බීල ඇවිල්ලා ගිලලම දාන්නෑ කටේ තියාගෙන එන්නේ. තරු ගිලින්නෑ. විල්ල මේකට මොකක්වනල් ලගල්ලාන වමන කරනවා බාණ්ඩේ වමන කොච්චර රසදකිල් යක ඉය කියන මේී පණි කොච්චර රහහිද හා ඔගුල්ලෝ හිතන්න මේම ගොට්ටක ටරන්ගෙනයි කියල ගෙනල්ල වක්්‍ර ඒල්ල මේ ජලය ටික වාස්ප කරලා මේක එකක් පිරෙනවනේ පිරුණහම සීල් කරලලා නො උ සීල් කදා මට කියන්න්න මොකට දමු එහෙම පැනි රැස් කරලලා ඒකෙන් ජලය වාස්ප කල්ල සීල් කල්ලා මේ තියාගෙනන්න මොකද අපිට දෙ යක වූ මාරයින්න අපි ැන පුදුම විදිර හිදවන්නේනෑ. අපිට දෙන්නට නෙවෙයි ඒ මොකක් කරි අහිත කර කාලයක් කාවොත් මනා කරන්නද. ආහාර ජනපදයට දෙන්්ඩයි මේක කරන්නේ රි අපි ඇතිගත්තාම් මහ තිරිසම් වැඩ කරන්නේ නේ. අපිනිකං අරකම් යකූටිකක් වගේ. ජනපදේ මදට පැනලා වද ගලෝගනූ මහත් තිරිසං වැඩක්කය කෙනේ බලන්ගයා හරි ඔඒ කැන මුහුදු කොල්ලකරුුවගේ අපි සමහරඒවය මේක ඇතුළ තියෙන පැණිනෙවේ සමහර වදවල පැණිනෙවේ දන්නේ මේක ගලෝල බලපු හම ඇතුළ ඉන්නේ මේ වගේ සුදුපාට චූටි පණුවෙක් හොමයිඉන්න හරි ඒ මොක්කුදේ අ මිකසනවමින් පවතින මොක්කුද කීටය අන්දැකලා දෙන සමහරමනිසු මී මැසි වද කඩලවුරේලා පැණිතියෙන ටික කාලා එස මේක බලපුවාන් මේ සුදු පාට තියෙන ඒකත් කනුව චරචර චරචරගාල කිරි රහයි කියලා ඒකන්නේ පණුයූ මිනිසු නම්හා බපුදුම ජාතියන්නේ ඊළඟට අන්තිමක මෙයා මේ ජනපදය ඉන්න ජනපද නිතරම රැදිලයින්න කට්ියක් ඉන්නවා උද රහ ගැන්න අරිද ඒගොල්ලෝ සිිකවිටිය එක එන ආරක්ෂක නිලධාරීන් ගෑනු සත්තු ඉන්න හද මොනහරි ලොකු හානියක් ජනපදයට ආවත්හෙම හරි දවත්ත එෙමූේ කන්තුර ඇත්තකම අම කද කරන්නේ උන් එලියට ඇවිල්ලා කෙමිකල්ල එකක් අදල නිදහස් කරනවාඒ කෙමිකල්ලකින් දෙන සංඥාව තමයි අනතුරක් පහර දෙන්න කියන එක අම්මට සිරී සියල්ලු දෙනා එක්ක මුන් ටික මොකද කරන්න කියන්නේ ඒ සංඥාවොත් ඉගටම පාරදින පන්න පන්න පහරදිනවා හරි එතර මේකින් විදින එක තමයි කරන්නේ විද්ධහම් පස්සේ මේ ඒක සුභාවේ මෙ අ විදිින උපකරණය හොඳේ මේකේ තියෙනවා මෙන්න මෙහෙම තියෙන ග්‍රන්තියක් ඉදර බලන්න නොද මේක තමයි විස තියෙන්නේ මේ ිග එත රෝක අපේ හමට විද්දහම මෙහෙම මේ කෑල් ොහො රැඳෙන ෝ ඔන්න මේකොට මේකෙ තියෙනවාර ග්‍රන්තියොහොම ග්‍රන්තිය තමයි හොම් ප්‍රඳි ලතිනිහත මේක තමයි විස ටික තියෙන් සමහර වෙලාවට අපි මොක දෙ කරන්න මේක අපේ රැඳන හම අපි මේක ගලවන්ඩ ඕන වනාාම මෙතැනින් අල්ල ගල නො මෙතැනිින් අල්ලබපු ගම විකග්‍රන්තිය මිරරි කියලා විස ටි ඇතුට යනවා එසා කියන්න අර මෙහෙම කල්ලා දෙපැත්තෙන් මෙම දෙපැත්තිෙන් හිර කරලා මේ ගලවන්ඩ කියලා ගියන්නතවාද. අපි කරන්නම අල්ල අදනවා ඒක තමයි තියලාගිහින්තින්න ද ද දන්න අපි ගොබ්බ යෝගෙලාරිද මේ මිරික ගලුවන්ඩය නොක්කෝ විසිටි කයිතුලේ. ඉලන්ට කන ගඩුදායකම තත්ත්වේ ඔබ දන්නවාද ඌගේ ජනපදය වෙනුවෙන් වගේ ජීවිතය පරිත්‍යාව කරනවා එකන්නේ. මේක සම්බන්ධයුගේ මොකටද කියන්්‍ර ආහාරමාර්ග බඩවැල්ලොලට. ඌ මෙහෙම විදල මෙහෙම ගිහින් කියලා කියන්නේ උගේ ආහාරමාර්ග බඩවැල්ටික නෑ ඒටික සුදුපාට්ට මෙතන තියෙන ඔන්න. ඌටික වෙලාවකින් මොන වෙනද ගැන්ට මැරලයන්නවා. ඒැන් එක පාරයි දෂ්ට කරන්න පුළුවන් ඒ විතා අපේ හමේ රැඳුනා කියන්නේ මකදඌූ මැරිලා. තම ජනපාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරනවා පාරයිනෙම් බලපුවා. තව එකක් මීමස්සෙක් ඇවිල්ල මෙතන වහනෝ වහ අපි කලබල වෙනවාන කලබල වෙඩ එපා ඇයි ඌ වහලා ඔහම අු කල තඩු කොමෙ දැ අප හිතනවා තව පොඩ්ඩකින් මොනකරයිද විදී කියලා කවදාවත් එහෙම කරන්න අපි වගෙන. ඒකයන්නඌ ඇවිල්ල වහනකොට තීරණය කල්ලා ඉවරයි විදිනවද නැද්ද කියලා. හරිද ආව වැහුවා විද්ද ආකිසි කතාවන්නේ. ඇල්ල වහලාහෙම ඇවිදක යනවනන් එකැන ූ තීරණය කලලා නෑමනොව විදින්ට ඒම ටික් වෙලා ඉඳලා හිටිකම විදලන් එහෙම නැයි අපි උ තීරණය කල ඉවරයක. හැබැයි අපි විද්දවා ගැන්නවා. ඇයි මුොද න පෙල හපන් බදලක අන්නතට උත් කලබලෙනවා කලබෙලාලලා උහිතන හන්නන ොකු කරදරයක්කට කියට විදිනවා සැල්ල ැහවනම් වැැහුව ගමවිදිනවා විදිනවනම් තීරණය කරලනම් නැත් න්න ඇවිදිනවන යන්දාරද රද ව . ඊඟට මී ඇස්සංග ජනපදයක එක ඇරල්ලා මමැසි පෙට්ටියක තියෙනකොට රැජින හොයා ගැත්තොත් මුළු ජනපදම කන්ට්‍රල් කරන්න පුළුවන් අපිට කොහම දෙ රැජින හොයලාගරලා රැජින ගණ්ඩෝ නි මෙහෙම හරිද වූ පොඩිවෙෙන් ඇතිවෙන්න තැලෙන් ඇතිවඩ මෙහෙම ඇතුළට ගන්න ඕනිමහෙන්ඒ අපි රජිනවත්තඩගුවට ගන්න හරි ැති ගන්න මෙත රජන නිකුත්රන්න පෙරමණන ිට අන්න පුලුවන් රි ොකද වෙන්න ටික් කියෙලායනකොට. මෑ සොඩිකොක්කෝ මැවිල්ලාතේවාහනෝහහල වහලා 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 අන්තිමට මැස්සගුලියක් බවට පත්වෙනවා එන බරයි එන බරයි හතුකොට හරිදඒ කටිය රයි අන්න පුළුව ඕනෙ දහාගට එක්කෙක් විදින්න ඇයිඒ උන්දන්නවා විද්ධ ගමන් අපි මොන කරනදගන්ඩ රජනව චප්ප කන්නවා අපි ටොඩ ොල ති නොට. දන්නවා විදොත්මක කරන රජනෝ චක්්ප කරයි එහින්දා ඒම ඇරංගෙහිල්ල වෙනෙහිට මාරුකර ගැන්ඩ ුනක් පුළුවන් ඔබබට මේඇය ගැන ඉගෙන ගැන්ඩ ෝයිම් සේවා සංස්කරණ ආයතනය බිඳුන්ු වැැව බණ්ඩාරවෙල මේකෙ තමයි ලංකාවේ මීමැස්සෝ පිළිබඳ යන හොඳම ්‍රේණින්් එක තියෙන්නේ සතියක විතර ට්‍රේනිින් එකක් යනවා ඇහේ නොතර වෙලා මේ මස්සු ගැනගෙන ගන්න පුළුවන්. මමක ඉගැෙන ගැත්තේ ඒලොල් කල්ලා යුරලා කැම්පසියන්ටත් කලි එතුකොට රැජිනුව අල්ල අරින අරංයන්ඩත් දෙහමයි ඒ ගාන්්ඩ ට්‍රේනිිං කරන්නවා පැදිරිි දෙක මැස්සෙක් තිදින්න ඇතිවෙන්ද. හරිකට තින බය ඇැරෙනෝ මාරෝ විදි මාරු ට්‍රේනිි එක කක්දනවා හරි? න්නක දෙන්නේ බාලු ජුල්ටෝනිින් නිසාන්නයයි එක බලාපොත්තුමකද මී මැස්සු ඇති කරන එක මී පැණි අඩු නිසා මී පැණි කියලා පිට හම්බ වෙන්නේ ඇත්තටම මී පැණි නෙමෙයි. මී පැි තියෙනවා ටිකක් වෙන වෙන් හර්ග තමා තියෙන්නේ. ගොඩක්ෑ යනවා දම්බානේ ඒමොකට නියම මී පැනිිගේෙන්ද. ම්ානය එක් කෙනෙක් එෙනවා පිට ගොටුවට මාසිකර සරයක් රැන්ී පැණි මගට ඉල් ඇති බෝතල්ලොට වක් කරනවා අපි හිෙන්න්න මාරුවෙන් හැකිල්ලා ගන්නේ පිටගොටුවෙන් ගඩ දිනෙම තම ඉස්සර දම්ාය ොඳට මේ පැණි තිබුණා එකට හේතුව කැලේමීම ස ගොඩක් හිටියා දැනෑ කෘසිරසායන ද්‍රවී භාවි කිරීම නිසම පමීයසං ගහන ගඩක් නොවෙලාද අඩු ැරෙනවා පි කුෂි රසාය ද්‍රවේඇද යොදන්නේ කාටදගන්න කෘමීන්ටනේ ීම ඇතමොකෙද්ද කෘමියේ. ලංකාවෙ සියලු මීම ඇස්ෝටික නැතිවෙලාගේ දවසට. ලෝකෙ සියලුම මීීමම සටික නැති වෙලාගේ දවසට මිනිස්සු බඩගින්නේ මැරෙනවා. කියල එකෙන කියලා දයන. එක වඩක් පුළුව මද පරාගෙනය නැති වෙලා යනවා එතකට අස්වන්න අඩු වෙනවා එතකට බෝගාස්වයන්න අඩු වෙලා යනවා. හරි. ස්ෝ ගැන ඕෝනි දෙයක් කෝගල්ලන්ට දැන ගැන්නඩ පුළුවන් අර පුහුණුවට ගියානං මෙතනි මේ ගැන කතාව අවසන්